හරි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 29 වෙනි ප්‍රශ්නය. මේ 29 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ ඇත්තටම තොරතුරු පද්ධති හා සම්බන්ධව අපි ඉගෙනගෙන තියෙනවා. තොරතුරු පද්ධති වල අවශ්‍යතා වර්ග දෙකක් තියෙනවා කියලා. මොකක්ද අවශ්‍යතා? කාර්මයේ සහ කාර්මයේ නොවන කියලා. කාර්මයේ සහ කාර්මයේ නොවන කියලා. එතකොට මොනවද කාර්මයේ අවශ්‍යතා කියලා කියන්නේ? එතකොට කාර්යමය අවශ්‍යතාවයක් හැම වෙලෙම අනිවාර්යම පද්ධතිය මගින් ඉටු වෙන්න ඕනේ අවශ්‍යතාවයක්. කාර්යමය නොවන කියලා අදහස් කරන්නේ පද්ධතිය ආරක්ෂාව, අතුරු මුහුණත, ඒකේ පහසුව හා සම්බන්ධ වෙනත් අවශ්‍යතා වලට තමයි අපි කාර්යමය නොවන කියලා කියන්නේ. මේකේ තව වැදගත් දෙයක් තියෙනවා. කිසියම් අවශ්‍යතාවයක් සඳහන් කරනකොට අපිට මේ වාක්‍ය අවසන් කරන්න පුළුවන් වචන දෙකක් තියෙන එකක් තමයි යුතුය, අනිත් එක තමයි යුතුමය. හැබැයි මේ යුතුය යුතුමය කියන වචන කාර්මීය අවශ්‍යතාවවලදීත් පාවිච්චි කරන්න පුළුවන්, කාර්මීය නොවන අවශ්‍යතාවවලදීත් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. මොකද මේකේ වෙනස, කිසියම් අවශ්‍යතාවයක් යුතුමය කියලා සඳහන් කරොත් ඒ අවශ්‍යතාවය පද්ධතියට අනිවාර්යෙන්ම එකතු කරන්න ඕනේ අවශ්‍යතාවයක්. පද්ධතිය තුළ තියෙන්න ඕනේ අවශ්‍යතාවයක්. හැබැයි යුතුය කියලා තිබ්බොත් ඒකට තියෙන බර තරමක් දුරට අඩුයි. රයිට්. දැන් එතකොට මේ තියෙන්නේ මේසයක් නිර්මාණය කරන්න. ඔයාලා මෙතන බලන්න මේසේ උස 120 සෙන්ටිමීටර විය යුතුමය. එතකොට අනිවාර්යව මේසේ උස 120ක් වෙන්න ඕනේ. එතකොට මේසේ තේකලී භාවිතයෙන් නිර්මාණය කළ යුතු මේතර වෙනත් ලී වර්ගයක් පාවිච්චි කරන්න බෑ කියලා තමයි මේක අදහස් කරන්නේ. මේසේ මත අවම කිලෝග්‍රෑම් 200ක බරක් තැබිය හැකි විය යුතුයි කියලා තමයි මෙතන දීලා තියෙන්නේ. කියන්නේ මෙතන බර අඩුයි. රයිට්. එතකොට මේ නිර්මාණ ශිල්පියා මේසයක් නිර්මාණය කළොත් ඒක පිළිගැනීම සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට අනිවාර්යෙන් මේසය මෙන්න මේ සාධක දෙකෙන් සමන්විත වෙන්න ඕනි. මොකද මේසේ අනිවාර්යෙන් තේකලියෙන් වෙන්න ඕනි. එහෙනම් මෙන්න මේ පිළිතුරු දෙකමට අයින් කරලා දැම්ම හැකි. එතකොට තේකලිය නිර්මාණය කරනවා. එතකොට ඊට පස්සේ ඉඳන් කතන්දරේ තියෙන්නේ මේසේ උස 120ක් වෙන්න ඕනි. එතකොට මෙතින් 120ක තේකලිය නිර්මාණය වෙයි. මේක 100යි. එතන උස 100ක් වෙනවා. ඒක හරියන්නේ නැහැ. මොකද එතන යුතුයමේ අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ. එතන මෙතනත් තේකලිය නිර්මාණය කරලා තියෙනවා 220ක් දරන්න පුළුවන්. හරි. එතන අවම් බර කියන්නේ 200යි. එතකොට 220ක් දරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. උස සෙන්ටිමීටර 125ක් කරන් තියෙනවා. නමුත් මෙතන 120ක් යුතුයමේ කියලා දීලා තියෙන හින්දා අපිට මේක පිළිගන්නත් බෑ. එහෙනම් 120 මේසයක්. හැබැයි බර දරන්න පුළුවන් 175යි. නමුත් මෙතන අවශ්‍යතාවය 200 වුණාට ඒක ඉවර වෙන්නේ යුතුය කියලා. ඒ නිසා වැඩි අවධානයක් ඒ පිළිබඳ අපි යොමු කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 1. 30 වෙනි ප්‍රශ්නය. දත්ත කැලීමේ රූපසටහන දක්වා දෙන මෙන්න මේ සංකේතය. ඔයාලා දන්නා මෙන්න මේ වගේ සංකේතයක් මේ සාමාන්‍යයෙන් දත්ත ගබඩාවක අපි නිරූපණය කරන්නේ මේ විදිය සංකේතයකින්. මේ සංකේතයේ මෙන්න මෙතන අපි දත්ත ගබඩාවේ නම සඳහන් කරන්න ඕනි. මෙතන දත්ත ගබඩාවට දාන්න පුළුවන් අපිට M කියලා. M කියන්නේ මැනුවල්. ඒ කියන්නේ හස්තීය දත්ත ගබඩාව. කියන්නේ මේක TM කියලා අපි දන්න ටෙම්පරරි මැනුවල්. తాවකාලිකව හස්තීය පවත්වාගෙන දත්ත ගබඩාවක්. නමුත් මෙතන මේක දින්නේ D කියලා. මොකද්ද මේ? එහෙනම් D කියන්නේ අනිවාර්යෙන් මේක පරිගණකයක තියෙන දත්ත ගබඩාවක් වෙන්න ඕනේ. එතකොට මෙතන අපිට පරිගණකය හා සම්බන්ධ දෙකක් තියෙනවා. පවත්නා පරිගණකයක දත්ත ගබඩාවක්, පරිගණකයක ඇනෝම් දත්ත ගබඩාවක් ගන්නා තාවකාලික ගබඩාවක්. නමුත් මේක අපි සාමාන්‍යයෙන් D අකුර දාන්නේ දැනට පවතින තොරතුරු පද්ධතියේ පවත්නා ගන්නා පවත්නා පරිගණකයක තියෙන දත්ත ගබඩාවකට තමයි අපි D අකුර දාන්නේ. හැනිවැරදි පිළිතුර දෙවෙනි එක. 31 වෙනි ප්‍රශ්නය. මේක තියෙන්නේ ඇත්තටම DFD එක කොටසක්. දත්ත ගැලීමේ රූපසටහනක කොටසක්. එතන මේක අහන්නේ සිසුවෙක් නම සහ දුරකථන අංකය මාර්ගගත වෙබ් අඩවියකට ලබා දී පාඨමාලාවකට ලියාපදිංචුනහම ඔහුට සමාජික අංකයක් වෙබ් අඩවිය මගින් ලබා දෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මාර්ගගතව. එහෙනම් කරන පුද්ගලයා වට වෙන අන්තර්ජාලය කියලා දීලා තියෙනවා. මේක නිවැරදි. හරි. එතකොට
සියලුම පිළිතුරු වල තියෙන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි මේකත් නිවැරදි. එහෙනම් මෙන්න මේ දත්ත ගලා යන දිශාව සම්බන්ධව තමයි අපිට ගැටලුව තියෙන්නේ. රයිට්. එතකොට අහන්නේ නිවැරදි නිරූපණය මොකද්ද කියලා තමයි අහන්නේ. අපි මේ වැරදිව ඉවත් කරමු. මෙන්න මේ නිරූපණය වැරදි. මොකක්ද හේතුව? මේ බලන්න මෙන්න මෙතනදී මේ සිසුවා සහ දත්ත ගබඩාව අතර ඍජු දත්ත ගැලීමක් තියෙනවා. කොයිලේකවත් බාහිර පූර්තාත්වයක් ක්‍රියාවලියක් හරහා යන්නේ නැතුව ඍජුව දත්ත ගබඩාවකට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපිට මේක ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මේකත් මම අයින් කරනවා. මොකද මේකට හේතුව? මේක අයින් කරන්න හේතුව තමයි මේ සිසුවගෙන් දත්තයක් එනවා. ඒ වගේම සිසුවට දත්තයක් දෙනවා. නමුත් ඒක කොහෙවත් තැනක ගබඩා වෙලා නැහැ. ඒ නිසා අපිට මට ඒක පිළිගන්නත් බෑ. එතකොට ඒකත් මම ඉවත් කරනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ කාරණේ. මේක කොහොමද එන්නේ? සිසුව නම සහ දුරකථන අංකය ලබා දෙනවා. එතකොට එයාට සමාජික අංකයක් දෙනවා. එතකොට ඩේටාබේස් එකේ නම සහ දුරකථනය ආපසු ලබා ගන්නවා කියලා බලන්න මේ ඊහිසේ දිශාව තියෙන මේ පැත්තට. එතකොට මේ ලබා ගන්න නම සහ දුරකථනය කොයිලෙකවත් දත්ත ගබඩාවේ සටහන් කර ගැනීමක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඒක පිළිගන්න විදියක් නැහැ. මොකද දත්ත ගබඩාවේ මේක සටහන් කරලා තමයි සමාජික අංකය ලබා දෙන්න ඕනේ. ඊළඟ මේක නම සහ දුරකථන අංකය ගන්නවා, සමාජික අංකය දෙනවා. සමාජික විස්තර මෙතන සටහන් කරන නමුත් සමාජික අංකයක් මෙතනින් මෙයා ලබා ගන්නේ නැහැ. කියන්නේ සමාජික අංකයක් මෙන්න මෙතනින් තියෙන්න ඕනේ. මෙතනින් සමාජික අංකයක් ලබාගෙන තමයි මෙයාට දෙන්න ඕනේ. ඒ නිසා එතන අඩුපාඩුවක් තියෙන නිසා ඒකත් අපි ඉවත් කරනවා. එතකොට මෙතන නම සහ දුරකථන අංකය ගන්නවා. ඒ සමාජික විස්තර සඳහන් කරනවා. ඊට පස්සේ එතනින් සමාජික අංකයක් ගන්නවා. ඒ සමාජික අංකය මෙයාට දෙනවා. එතකොට මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය මේක අහන්නේ මෙන්න මේ ඇල්ගොරිතමය සම්බන්ධව මේකේ දුර්වලතාවයක් තියෙනවලු. අපි ඉස්සලා බලමු මොකද්ද මේ ඇල්ගොරිතමය. මේ ඇල්ගොරිතමේ පේනවා, මේ ගැලීම් සටහනේ පේනවා මෙන්න මෙතන n ගේ ආරම්භක අගය දීලා තියෙනවා 10යි කියලා. ඒ කියන්නේ n ගේ ආරම්භක අගය 10යි. මෙතන පරීක්ෂාවක් කරනවා එම සංඛ්‍යාව ඍණ 2කට වඩා වැඩිද? ඔව්, ඍණ 2කට වඩා වැඩි. ඒ කියන්නේ 10 කියන්නේ ඍණ 2කට වඩා වැඩි සංඛ්‍යාවක්. ඔව් කියලා ආවොත් ඒ තර්කයේ සත්‍ය නම් එයා කියනවා මේ n ගේ අගය පෙන්වන්න කියලා. එහෙනම් ඉස්සලම් පෙන්වන්නේ n ගේ අගය 10යි, 10 ඍණ 2කට වැඩි නිසා 10 ඩිස්ප්ලේ කරනවා. ඊට පස්සේ මෙතනදී හොඳට බලන්න n ගේ අගය 1කින් වැඩි කරනවා. එතකොට n ගේ අගය 1කින් වැඩි කරොත් 10ට පස්සේ නිර්මාණය වෙන්නේ 11 කියන සංඛ්‍යාව. එතකොට 11 කියන සංඛ්‍යාව ඍණ 2කට වඩා වැඩි. ඒ නිසා 11 print වෙනවා. ආයි ඊළඟ වටේදී 11ට තව එකක් එකතු වෙනවා. කියන්නේ 12යි. එතකොට 12 බලනවා ඍණ 2කට වඩා වැඩිද කියලා. දැන් ඔයාලට පොඩි තේයක් තේරුම් ගන්න ඕනේ. මෙතනින් n-ට නිර්මාණය වෙන සියලුම සංඛ්‍යා 10 ඉඳන් ඉදිරියට නේද නිර්මාණය වෙන්නේ. හැබැයි තර්කේ මොකද බලන්න. තර්කේ පරීක්ෂා කරලා ඍණ 2කට වඩා වැඩිද? එහෙනම් ඍණ 2 තියෙන්නේ මෙන්න මේ හරියට. ඊට වඩා පිටිපස්සෙන්. නමුත් මේ තර්කයේ දැන් මෙතනින් ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. එහෙනම් කවදාවත් ආයි ඍණ 2 හම්බෙනවද? නෑ. එහෙනම් මේ තර්කයේ කවදාවත් මුණ ගැහෙන්නේ නැති තර්කයක්. එතකොට මේ වගේ ගැඩීම් සටහනක් අපි ගොඩනගුවොත් මොකද වෙන්නේ? මේ පුනර්කරණය කවදාවත් නවතින්නේ නෑ. අපි ඒවට කියනවා never ending loop එකක් කියලා. never end කවදාවත් ඉවර වෙන්නේ නැති පුනර්කරණයක් බවට පත් වෙනවා. එහෙනම් මේක තමයි මේ ගැඩීම් සටහනේ ප්‍රධානම දුර්වලතාවය. මේකේ පළවෙනි පිළිතුරේ තියෙනවා තර්කය තුළ ඍණාගයක් පවතින නිසාය. තර්කයක් තුළ අපිට ඍණාගයක් ඇතුළු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා මේක හරි. එතකොට sorry තමයි මේක වැරදි. ඍණාගයක් පවතින නිසා නෙමෙයි මේකේ ගැටලුව වෙන්නේ. එහි පුනර්කරණය නිවැරදි නොවන නිසාය. මේක පුනර්කරණය හරියටම හරි. මේ පුනර්කරණය හරියටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒකේ ගැටලුවක් නැහැ. එතකොට ගැලීම් තර්කය මම මේක පොඩ්ඩක් ඉවත් කරා. මේක තමයි නිවැරදි පිළිතුර. තර්කය නෝ දිශාවෙන් අවසන් වන නිසාය. තර්කය නෝ පැත්තෙන් මෙතනින් අවසන් වෙනවලු. තර්කය නෝ පැත්තෙන් අවසන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වයිල් වර්ගයේ ගැටීම් සටහන් හැම එකක්ම නෝ පැත්තෙන් තමයි අවසන් වෙන්නේ. ඒ නිසා මේකෙත් ගැටලුවක් වෙන්නේ නැහැ. තර්කය නිවැරදි නොවන නිසාය. මේ තර්කය වැරදිද? නැහැ, මේ තර්කයේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි අපි මේ විදිහේ තර්කයක් කිව්වොත් ඒක වරදින්න පුළුවන්. සමහරට n අපි හිතමු n වැඩි ඊට පස්සේ අඩුයි 10. ඔහොම මෙහෙම තර්කයක් කිව්වොත් මේ තර්කේ නිරූපණේ වැරදි. නමුත් මේකේ එහෙම නිරූපණේ වැරද්දක් නැහැ. තර්කේ නිවැරදි.
මොකද්ද මේක දුර්වලතාවය? අහන්නේ වැරද්ද නෙමෙයි, දුර්වලතාවය මොකද්ද කියලා. දුර්වලතාවය වෙන්නේ ගැලීම් සටහන පරිමිත කාලයකදී අවසන් වෙන්නේ නැහැ. මොකද්ද? නෙවෙයින්ඩින් ලූපයක් බවට පත් වෙනවා. 35 වෙනි ප්‍රශ්නය අංකිත වෙළඳපොළ ආශ්‍රිත ප්‍රශ්නයක්. රාජ්‍ය ආයතනයක් තම ආයතනයට අදාළ නීති රීති පිළිබඳ දැනුවත් කිරීම සහ සේවකයන් නැපසුකම් ලබා දීම පිළිබඳ විස්තර බෙදා දීමට වෙබ් අඩවියක් හඳුන්වා දෙලා තියෙනවා. මේක විද්‍යුත් ගනුදෙනු ප්‍රරූපය මොකක්ද කියලා. මේක ඇත්තටම පිළිතුරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක රාජ්‍ය ආයතනයක්, ඒ නිසා මේක ජී වෙන්න ඕනේ. කාටද සේවා සපයන්නේ? එහි සේවකයන්ට. එහෙනම් මේක පිළිතුර වෙන්න ඕනේ G to E කියලා තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕනේ.